අයිබෝන් සුබ උදෑසනක්. හරිද හරියටම කියන සියත උදෑසන පුවත් විකාශය සමගින් ඔබ හමු වන මම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථමේ නවදානීය පුවත් සිරස්තල වෙතට. රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනපති ජාත්‍යන්තරයට කියයි. කටකතා වලට අගමැතිගෙන් පිළිතුරු. අනුර සහෝදරයයි මමයි ඒ තීරණය ගත්තේ එකතු වෙලා අපි කතා කළා. जाति का रक्षा व सहा पोल पोलीम गैन किये न साजित। प्रथमे नवदानियों देशीय पोतक पितर। संचार के इनके सहा जनता वगे आरक्षा व ताहुरु करेती पाव जनाधिपति अनुर कुमार दिशानायक का पावसने पा। यूरोपा संगम नियोजित इन हमु अवस्था वेदी जनाधिपति वर्या में बाव पावसायते। ශ්‍රීලංකාවේ යුරෝපා සංගමේ තානාපති කාමින් මොරේනෝ සහ යුරෝපා සංගමේ නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා. ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී යුරෝපා සංගම් නියෝජිතයන් දැනුවත් කර තිබෙනවා. සංචාරකයන්ගේ සහ මෙරට ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගන් ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අතර ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහ නීති රීති ක්‍රියාත්මක කර ඇති බවයි ජන दूषण विरोधी प्रयत्न नव यांत्रण क्रियात्मक श्रीलंकावट सहाय लबादिन बवटाय यूरोपा संगमे सहतिक वुने मैत्री इरान तानापति आचार्य अलीरेसा डेलिको सह जनाधिपति अनुर कुमार दिसानायक जनाधिपति वरण जयग्रहणे वेनुवेन जनाधिपति वरयावित हृदयांगम सुभपेतुम पलकल थानापति वरया इरान जनाधिपति मसूद पेशिश्कियान गे विशेष सुभपेतुम पनिविडेद जनाधिपति वरयावित पिलिगन्वा तिबेनवा मिरट पेमिनन संचारकयान्गे सह मिरट जनतावगेद आरक्षाव सहतिक किरीम वेनुवेन गत हेकि सियलुम पियवरगेन एति बवाय जनाधिपति वरया थानापति वरयाट पेन्वा दुन्ने සංචාරක කර්මාන්තයට අවදානමක් මතු ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අද වින විට පොල් ගෙඩියක් මිලදී ගන්නත් ජනතාවට පොලිමේ ඉන්න සිදුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මාර්ගම් පැවති වැඩසටහනකට එක් වෙමිනුයි හිටපු විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ. සමගි ජන බලවේගයේ ජන හමුවක් මහරගමදී පැවැත් වුණා. ඒ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්ුයි. රජයේ අපොහොසත් වෙලා තිබෙනවා. බදු සූත්‍රය වෙනස් කරන්නට බදු බර අඩු කරන්නට IMF එකේ එකඟතාවය ලබා ගන්න මට පැහැදිලිවම කියන්න පුළුවන් බදු බර වැඩි වීම තුළ මේ නිර්මාණයේ වී තිබෙන දැඩි අසහනය දැඩි ජනතා පීඩන බඩු මිල වැඩි වීම මේ සියලු ප්‍රශ්න වලට යම් කිසි විසඳුමක් ලබා දීමේ හැකියාව සමගි ජන බලවේග රජයකට ඒ අවස්ථාව ලැබෙනවා ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා සාධාරණ මිලකට පොල් ගෙඩියක් ගන්නට මේ රජයේ අලුත්ම සංවර්ධන වැඩපිළිවෙල පොල්ගිඩි පොලිම පොලිමේ ඉඳගෙන පොල් ටික ගන්න ඒ විතරක් නෙමෙයි මේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නිර්මාණය වීම තුල මහා දැවැන්ත අවදානම් තත්ත්වයක් තිබෙනවා අපේ රටේ සංචාරක කර්මාන්තයට කොයි වගේ බලපෑමක් එල්ල වේද කියන එක එකපාරක් පාස්පු ප්‍රහාරයෙන් තව වතාවක් කොවිඩ් කොරෝනා ආසාදනය නිසා ඊට පස්සේ රට බංකොලොත් භාවයට පත්වීම තුළ වැට කාපු සංචාරක කර්මාන්තය ඉතාමත්ම අනාරක්ෂිත තත්ත්වයකට අද නිර්මාණය වෙමින් යනවා. අපේ රටේ පොල් ඉල්ලුමට සරිලන ප්‍රමාණවත් පොල් සැපයුමක් අද නැහැ. මේ නිසා කාලයකට පොල් ගිනි ගණන් රටේ ජනතාවට අවශ්‍ය පොල් සපයන්න රජයටත් වැඩිහත් වෙන සිද්ධ වෙලා. පොල් වගාවට අද අභියෝග රැසක් එල්ල වී තිබෙනවා. ජනාධිපතිතුමා රජයේ වතුවල පොල් ටික සහන මිලට අපේ ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් පළුවිනිම එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රධානතම වගකීමක් වන්නේ දේශීය වගා කරන පොල් පළදාව නියාමන කිරීම, හැසිරවීම වගකීම තියෙන එතුමන්ලට. මේ රටේ පොල් වෙන්දේශීය සතියකට සැරයක් කරන්නෙත් එතුමාලා. මේ වන විට අපේ බත් වේලට අවශ්‍ය කරන පොල් ටික ඕන් බහුජාතික සමාගම් වලට පොල් කිරි කිරිකල පොල් පිටි නිෂ්පාදනය කරන්න 70%කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඕම් වෙන් කරනවා මේක බහුජාතික සමාගම් සහ මේ පොල් සංවර්ධන අධිකාරින්න දූෂිත නිලධාරින්ගේ ගේම් එකක්
මේක අවුරුදු ගාණක් කරගෙන ඇවිල්ලා ඔවුන් දැනුත් කරනවා අපේ දේශීය ජනතාවට වෙලා තියෙන්නේ පොල් ගෙඩියක් අද මේ අසීමිත මිලට ගන්න සිදු වුණා මේකෙන් ජනතාව අන්ත දුගී තත්ත්වයකටපත් වුණා අන්ත අසරණ තත්ත්වයකටපත් වුණා මේ රජ්‍ය සතු ආයතනෙට මේ පොල් ටික දීලා මේ පොල් ටික ජනතාවට කරදරයක් නැතුව ගන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ මේ වගේ මීඩියා ෂෝ කරලා මිනිස්සුන්ගේ මේ අපේ ජනාධිපතිතුමාගේ මේ කාරුණික දැක්ම මිනිස්සුන්ගේ වෛරයක් ඇති කරන්න මේ දූෂිත නිලධාරීන් වැඩ කරනවා යෝජනා කරනවා මේක අනිවාර්යෙන් පෞද්ගලික අවශ්‍යතාවයක් ඉටු කරගන්න ප්‍රශ්න ඇති කරගන්න කරන දෙයක් කියලා මේ අපනයනෙන් එන්න තියෙන මුදල් අපේ රටට එන්නේ ඒක විඥානාධිපති රටේ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා රටට අවශ්‍ය කරන මුදල් එන්නේ නැහැ කියන එක කැනඩාවේ මේ දිනවල සංචාරයක නිරතව සිටින සීත මාණ්ඩලික වාර්තාකාරිණි උදේෂිකා රවිහාරි ගෙනෙන වාර්තාවක් දැන් කැනඩාවට මේ දිනවල සරත් ඍතුව උදා වෙලා ඒ කියන්නේ ගස්වල කොළ හැලෙන කාලය හැමතැනම රතු කහ තැඹිලි පාටින් ගස්වැල් පාට වෙලා සරත් ඍතුව කැනඩාවේ ජනතාවට හරි විශේෂයි ස්ට්‍රෝබෙරි රාස්බෙරි බ්ලූබෙරි ඒ වගේම ඇපල් වටක්කා බඩිනුකු කඩන්නත් කැනඩා වාසීන් මේ කාලෙට ගොවිපළවලට යනවා දකුණු ඔන්ටාරියෝ හි බැරි හිල් ගොවිපළට ගියොත් මේ දවස්වල ස්ට්‍රෝබෙරි සහ ඇපල් වල රස බලන්නත් අවස්ථාව තියෙනවා මේ දවස්වල කැනඩාවට සරත් ඍතුව තමයි එළඹිලා තියෙන්නේ ඉතින් ගහකොළ ඉතාමත් ලස්සනට පාට වෙනස් වෙලා තියෙන කාලෙක අපි ඇවිල්ලා ඉන්නවා ඇපල් වත්තකට ඇපල් කඩන්න කැනඩාවේ ඔන්ටාරියෝහි ස්ථාපිත කර ඇති බැරිහිල් ගොවිපළ ඔන්ටාරියෝහි ඇති විශාලතම ගොවිපළ වලින් එකක්. අපිට කන්න හම්බ වෙන්නේ බොහෝ වෙලාවට මාස ගණන් ශීතාගාරවල තියලා නැව් වලින් එන පළතුරු. ගහකින්ම මේ වගේ පළතුරක් නෙලාගෙන කන්න ලැබෙන එක මොනතරම් වාසනාවක්ද? ලෝකයේ බොහොමයක් දියුණු රටවල ජනතාව කෘෂිකර්මාන්ත ප්‍රගතිය තුලත් ජීවිත සතුට භුක්ති විඳින බව සඳහන් කළ යුතුමයි. ඒ සමගින් සියත උදෑසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදායී දවසක්.